සමීක්ෂණ වාර්තා අපේ රටේ ඉදිරි ජනාධිපතිවරණයේදී මොකද වෙන්නේ කියලා සමීක්ෂණයක් කරනවානේ දැන් ඒකත් පොඩ්ඩක් දැන් පොඩ්ඩක් පැහැදිලි නේද දැන් කලින් ප්‍රශ්නයක් තිබ්බා ඔබ කවුද දන්නෝ අපේ රටේ ජනතාව තුළ පොඩි සමාජ වාද විවාද තිබ්බානේ විවාදයක් තිබ්බා ඡන්දේ තියයිද නැද්ද දන්නේ නැහැ කියලා ඡන්දේ තියද නැද්ද දන්නේ නැහැ කියලා තව එකක් තිබ්බා තියන්නේ ජනාධිපතිවරණද මහමැතිවරණද කියලා විවාදයක් තිබ්බා අපිට දැන් පේනෝ ඒ විවාද ගොඩක් අවසන් වෙලා තීරණේ අවිල්ල තියෙනවා පළවෙනි එක ඡන්දයක් තියද නැද්ද දන්නේ නැහැ. දැන් කොහොමද වෙන්නේ තියෙන්නේ? දැන් ඒ ඒ ඒ සංවාදය අපට අදාළ නැහැ. ඒ දෙගිඩියව දැන් ඕනේ නැහැ මොකද්ද? ඡන්දයක් තියෙනවා. පැහැදිලිවම. කොහොමද? මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තුමා සමන් ශ්‍රීරත්නක මහත්තයා දෙපාරද්දන්ට ජනමාධ්‍ය වලට කිව්වා ජනාධිපතිවරණයේ පැවැත්ම ව්‍යවස්ථාවේ වැඩක්. ඒකට කවුරුත් තීන්දුවක් ගන්න ඕනේ නැහැ. කාලේ ආවම ජනාධිපතිවරණ තියන්නේ කවුද? ජනාධිපතිවරණ තියන්නේ රයින් වික්‍රමසිංහ නෙවෙයි. ජනාධිපතිවරණ තීන්දුව ගන්න පාර්ලිමේන්තුව නෙවෙයි ජනාධිපතිවරණ තැබීමේ සම්පූර්ණ බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට සම් මැතිවරණ කොමිසම මේ අවුරුද්දේ ඔක්තෝබර් 17ත් සැප්තැම්බර් 17ත් අතර දවසක සෙන්සුරාදාවක ඡන්ද තියන්නේ ඒක තමයි ඇත්ත ජනාධිපතිවරණ තියන්නේ දැන් සැකයක් තියෙන දයක් නැහැ ජනාධිපතිවරණ තියෙනවා ආණ්ඩු මාර්ග ඡන්දයක්. තව දෙකඩියාවක් තිබ්බා ජනාධිපතිවරණ තියද මහ ඡන්ද තියද කියලා ඔහොමනේ. දැන් බැලුවම පේන්නේ මහ මැතිවරණයට වඩා වැඩි ඉඩක් තියෙන ජනාධිපතිවරණයට. ඇයි? මහ මැතිවරණයේ ව්‍යවස්ථාවේ නැහැ. ඒක ලබන අවුරුද්දේ තියෙනවා. හැබැයි ජනාධිපතිවරණයේ ව්‍යවස්ථාවේ තියෙනවා මේ අවුරුද්දට. මහ මැතිවරණයක් තියන්න නම් ජනාධිපතිවරයා තීරණයක් ගන්න ඕන. මොකක්ද? පාර්ලිමේන්තු විසුරුව හරින්න. ජනාධිපතිවරයා තමන්ගේ බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තු විසුරුව හරියටින් ඇරෙන්න නැත්තම් පාර්ලිමේන්තු යෝජනාවක් අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විසුරුව හැදියොත් ඇරෙන්න මහමැතිවරණක් මේ අවුරුද්දේ නැහැ. නැහැ කියලා කියන්නේ ව්‍යවස්ථාවට. හැබැයි ජනාධිපතිවරණ අනිවාර්යෙන් තියෙනවා. අපි හිතනවා ජනාධිපතිවරණ අපට එනවා. ජනාධිපතිවරණ ආවට පස්සේ මේ අවුරුද්දේ මහ ඡන්දයක් නැද්ද? මොකද කියන්නේ? එතකොට තියෙනවා. ඒ කොහොමද? ඊළඟ ජනාධිපතිවරණෙන් අපි විශ්වාස කරනවා සැක තියාගන්න දෙයක් නැහැ. ඊළඟ ජනාධිපති ඉබ්බට පස්සේ මොකද වෙන්නේ අනිවාර්යෙන්ම? ඊළඟ ජනාධිපතිවරණෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා මේ අවුන් සමසෞදරයා අනිවාර්යෙන් ජයග්‍රහණය කරන විශ්වාසයක් අපට තියෙනවා. එතකොට අපේ කෙනා ජනාධිපති වුණාම මේ පාර්ලිමේන්තුවත් එක්ක අපිට වැඩ ගන්න බෑනේ. එතකොට යාගේ වැඩක් මොකද්ද? පළවෙනි වැඩක් වෙනවා මේ පාර්ලිමේන්තු සොයහැරලා අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගන්න එක රට හදන්න. එහෙම මොනවද නැද්ද? එහෙම එකක් ඕන. එතකොට ඡන්දයක් එයි. හැබැයි මුලින් අපට එනවා කියලා අපි හිතන්නේ වැඩිපුර හිතන්නේ මොකද්ද? ජනාධිපති එනිසා අපේ රටේ ජනතාව දැන් තියෙන මේ සමීක්ෂණ වාර්තා හැම එකෙම මොකද කියන්නේ ඊළඟ ජනාධිපතිවරණේ ඔබේ තේරීම මොකද ඇහුවොත් එම බෞතරයක් දෙනා තෝරන්නේ කවද අපේ රටේ සාතිෂය බෞතර දෙනාගේ තේරීම වෙන කිසිවක් නෙවෙයි මොකද ජාතික ජන බලවේගය කියලා තෝරලා තියෙනවා සාමාන්‍ය ජනයාගේ සමීක්ෂණ නෙවෙයි බුද්ධිංශ වාර්තාවත් එහෙම තමයි තියෙන්නේ ඔගොල්ලෝ දැක්කද මන් දන්නේ ඔය දැන් සති කීපයකට කලින් අපේ රටේ ඔය ඉනුදා දිවින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයක් තිබ්බා අලුත් පක්ෂයක් කරටි කඩාගෙන එයි මත කරටි කඩන්නේ රාජ්‍ය බුද්ධිංශ සේවයේ ප්‍රධානියලු කිව්වේ හරි බුද්ධිංශ දැකලා දකින්නේ දහත්වලන්නේ අපි කොතන සමුළුවක් තිබ්බත් කොහොමද සේනක උතුරා නේද දැන් මේ දවස්වල අපේ සහෝදරිලා සහෝදරල කට්ට එකතු වෙලා රට පුරාම දිස්ත්‍රික්කවල කාන්තා සමුළු තියෙනවා එතකොට හැම සමුළුවක්ම කොහොමද දහස් දසදහස් ගණන් වලින් ඉතිරිලා තමයි කාන්තාව වෙන්නේ ඉතින් බුද්ධිංශ මේක දකින්න ඕන නේ අපි මේ මෙතන දින මොකද මේ ජීවර සමුළුවක්. ඒතකොට අපේ ජීවර ජනතාව මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා අපි අපේ අපිට අපි වටා ජනතාව වේගෙන් එකතු වෙනවා. ඒ නිසා සමීක්ෂණ වාර්තාවල ප්‍රතිඵලයක් ජාතික ජන බලයේ ජයග්‍රහණය කරනවා. බුද්ධිංශ වාර්තාව තියෙන්නේ ඕකම තමයි. ඒ නිසා දැන් කවුරුවක්වත් මම හිතන්නේ කලබල වෙන්න නැහැ. නමුත් කලබල වෙලා තියෙනවා. දැන් මේ දවස්වල පාලනය කරන මහත්තු පාලනයක නිතන් ඉන්න පරණ මහත්තු කලබල වෙලා. ඒක ඇයිද බලන්න. නේද? කලබල වෙලා තියෙන හොඳට. කොහොමද කලබලේ? බුදු අම්මෝ වචනයක් වරදින්න බෑ. බලාගෙන ඉන්නේ අල්ල ගන්න. ඊට පස්සේ වැරදුනාම ඒ වචනේ අල්ලගෙන ඒගොල්ලෝ කතාවක් හදනවා ඒකට. අපි කිව්ව කතාව නෙවෙයි. ඒගොල්ලන්ට කැමති කතාවක් තියෙනවා හදාගන්න. ඒ කතාව හදලා ඒ කතාව සමාජගත කරනවා. ඒ කතාවට මොකද්ද මාධ්‍ය සාකච්ඡා තියෙනවා. ඒ කතාවට තේ මොකද්ද පිකටින් කරනවා. ඔය 10ක් 15ක් එකතු කරගෙන පුදුම දේවල්. අපිට එහෙම ප්‍රතිපත්තියක් නැහැ. අපේ ප්‍රතිපත්ති කියලා ඒගොල්ලෝ ප්‍රතිපත්ති හදලා ඒවා කියලා ඒකට උද්ඝෝෂණ කරනවා. ප්‍රතිපත්තියත් ඒගොල්ලන්ගේ උද්ඝෝෂණෙත් ඒගොල්ලන්ගේ පෝස්ට් රෙත් ඒගොල්ලන්ගේ මඩ ගහන්නෙත් ඒගොල්ලෝ. එතනට වැටලා තියෙන්නේ ලැජ්ජයි නේද?
අපි කැමති මොනවද අපි කැමති ප්‍රතිපත්තිමය සංවාදයකට ඕන කෙනෙක් ඉන්න සජිත් මහත්තයා ඉන්නවා නම් ප්‍රතිපත්ති සංවාදයකට අපි කැමති මහින්ද මහත්තයා ඕකට එන්නේ නේද රයිල් මහත්තයා ඉන්නවා නම් අපි කැමති මොනවද ප්‍රතිපත්ති ගැන කතා කරමු දැන් එවනේ මොකද්ද කියන්නේ වචන හොයන මොනවද ස්පිල්ලක් අඩු වුණාද ඇලපිල්ලක් අඩු වුණාද කොම්බුවක් අඩු වුණාද නේද මොකද්ද අඩු වුනේ ඕක කල්ලාගෙන අතන කොම්බුව නැහැ කොම්බුව නැත්තම් වෙන්නේ මේ බම්බු තමයි කියලා කතාවක් හදාලා හදලා ඔය කතාව ඒගොල්ලන්ට ඕන තරම් කී කී යනවා අපි කියනවනේ අපි ඕක නෙමෙයි කිව්වේ කියලා ඒක අහන්නේ ඒක අහන්නේ ඒගොල්ල කැමති ඒගොල්ල කියන කතාව සමාජගත කරගන්න අයියේ ඒ තරමට ඒගොල්ලන්ට ජාතික ජන බලවේගය අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා එනිසා අපි කියන මොකද්ද මේ රට විනාශ කරන බලවේග මේ රට ජනතාවට විනාශ කරන බලවේග බයට පත් වෙලා මඩ අවලාද ගහන තත්ත්වයට වැටලා තියෙනවා කියලා කියන්නේ මොකද්ද ඒකෙන් පෙන්වනවා අපේ ජයග්‍රහණය කොතරම් ශක්තිමත්ද කියලා අද ඒගොල්ලන්ට ජාතික ජන බලවේග සම්බන්ධයෙන් ප්‍රතිපත්ති විවේචන කරන්න බෑ අපට ඒගොල්ලෝ කියන්නේ මොකද්ද අපේ නෝන ප්‍රතිපත්තම ඒගොල්ලෝ කතා කරමින් යන්නේ එතෙන් තමයි රට ගෙනත් තියෙන්නේ එනිසා අපි සහතික කළ ඔබට කියනවා ඒගොල්ලෝ මොන තරම් අවලාද ගැව්වත් ඒවා ජනතාව බාර ගන්න නෑ ජනතාව බාර ගන්න නෑ ඒගොල්ලන්ගේ කාලය ඉවරයි දැන් ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරන කවුරුවක්වත් බිමේ නෑ අද රැස්වීමක් කරගන්න බෑ ජනතාව එකතු කරගන්න බෑ තමගේ මතය කියා ගන්න බෑ මතයක් නෑ කියන්නේ ඒක නිසා බංකොලොත් වෙච්ච රටත් බංකොලොත් කරපු දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච බලගට්ටියක් තමයි ඒගොල්ලෝ. ඒක නිසා ඒගොල්ලන්ට මේ රට වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ අවසාන මොහොතේ විනාශ කරන් යනවා. අපි ඔබට කියන්නේ මොකද්ද? තවත් බලබලා ඉන්න එකේ තේරුමක් නැහැ. තවත් සැකපිට ඉන්න එපා. සයිත් මහත් ඇවිල්ලා මේක කරලා දෙන්න හිතන් ඉන්න එපා. ඒගොල්ලෝ කාලයක් හිටියා කරේ නැහැ. පෞගේ කාලේ ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුවේ සයිත් මහත්යත් ලොකු ඇමති කෙනෙක්. එයා ආණ්ඩුවේ එක්සත් ජාතිපක්ෂයේ නියෝජ්‍ය නායකයා. මොකක්වත් සිද්ධුනේ නැහැ. කැඩල ගියම නිසා ප්‍රතිපත්ති වෙනස්ුනේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අසාර්ථකයි කියලා ඔප්පු කරලා තියෙන්නේ. බංකොලොත් කියලා ඔප්පු කරලා තියෙන්නේ. මේක හදන්න බෑ කියලා ඔප්පු කරලා තියෙන්නේ. ඒ නිසා පියානෝ ගැන කතා කරලා මොනවා හරි ටිකක් බෙදලා මේක හදන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි හදන්නේ මොකද්ද? හැම ජනතාවකටම ගරු කරන රටක් අපිට ඕන. හැම ආගමකටම ගරු කරන රටක් අපිට ඕන නැද්ද? ඕන. හැම ආගමකටම ගරු කරන ආගමික සහජීවනයේ රටක් අපිට ඕන. හැම ජනතාවටම ගරු කරන ජනතාවට සහෝදරත්වයේ රටක් ඕන. සිංහල මුස්ලිම් ජනතාව ගහගන්න රටක් නෙවෙයි අපිට ඕන කම තියෙන්නේ. සිංහල මුස්ලිම් ජනයා එකතු වෙලා අත්කල් බඳගෙන මේ ආර්ථිකය ගොඩගන්න රටක් අපි හදාගන්න ඕන කම තියෙන්නේ. ඒ නිසා අපි එහෙම රටක් හදමු. අපි ශ්‍රී ලංකාවේ ජාතිය ලෙස හිතන රටක් නිර්මාණය කරමු. ජාතික එකමුතුව නිර්මාණය කරමු. අපි ජාතික පිබිදීමක් හදලා ජාතික ආර්ථිකයක් හදලා අපේ රට ලෝකයේ තියෙන ශක්තිමත්ම ඉහළම රටක් බවට පත් කරලා මේ අවමානයෙන් මිදිච්ච ණයටක ගෙවා දාපු ණය බර නැති ණයක් නැති බයක් නැති රටක් අපට ඕන. අපි ණයක් නැති බයක් නැති රටක් නිර්මාණය කරමු. අනේක වෙනුවෙන් ඔබ හැම දෙනාගේම ශක්තිය එකතු කරන් අපි කවුරුත් එකතු වෙමු. වැඩි කාලයක් නැහැ. තව මාස 6කින් විතර මේ කතන්දරය එනවා. නේද අපිට ඔක්තෝබර් මාසේ මුල නැත්නම් සැප්තැම්බර් මාසේ අග ජනාධිපතිවරණ එනවා ඉස්ත්‍රාය එක. අනේ ජනාධිපතිතුමනි වැඩි කාලයක් නෑ අපි නිසා මෙතෙක් කල් අපි ශක්තිමත් ගමනක් කරලා තියෙනවා විශාල බලයක් එකතු කරලා තියෙනවා කිසි කෙනෙකුට පරද්දන්න බැරි බලයක් එකතු කරලා තියෙනවා ඒ නිසා රට හදන්න ඕනේ මොකද්ද දෙවෙන්ත ජනතා බලයක් අපට ඕන නිකම් නිකන් ඡන්දදායක වෙන බලයක් අපට ඕන ඒ නිසා අපේ දීවර ජනයා බලවේගයක් ලෙස එකතු වෙන්න ඕන අපේ ගොවි ජනයා බලවේගයක් ලෙස එකතු වෙන්න ඕන අපේ වැඩ කරන ජනතාව බලවේගයක් ලෙස එකතු වෙන්න ඕන අපේ කාන්තාව බලවේගයක් ලෙස එකතු වෙන්න ඕන අපේ ව්‍යාපාරික ප්‍රජාව බලවේගයක් ලෙස එකතු වෙලා මෙන්න මේ බලවේග ඔක්කොම එකතු කරපු දෙවෙන්තම දෙවෙන්ත මහජන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත් කරලා අපි කවුරුත් එකතු වෙලා රට වෙනස් කරමු අලුත් රටක් හදමු අලුත් සමාජයක් හදමු අපි හැමෝගෙම බලාපොරොත්තු ඉටු කරන අපි කාටවත් සතුටින් hina වෙලා ජීවත් වෙන්න පුළුවන් තීවරයට මූදු කිල්ල සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණ කරමු අන්නේ රට හදන්න හැමදෙනාම එකතු කරගන්න කාටවත් කතා කරලා එකතු කරගන්න අපි වැඩ කරමු ඒ වෙනුවෙන් කායකත් කතා කරමු ගමින් ගමට යමු ගිහිල්ලා දීවර ප්‍රජාව බලවේගයක් ලෙස ගොඩනගමු කියන ඉල්ලීම කරමින් ඒ සඳහා ඔබ හැමදෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගන්නවා ජාතික ජන බලයට ජය වේවා ඔබ හැමදෙනාටම ජය වේවා අපිට ඕනේ රටක් අන්නේ රට හදන්න අපි සූදානම් අපි මේ අවුරුද්දේ ඉතිහාසය වෙනස් කරලා වසර 76ක ඉතිහාසය වෙනස් කරලා අපේ රටට ධෛර්යයෙන් ශක්තිය ඉන්න පුළුවන් අලුත් රට හදන්න අපි ලෑස්ති ඒ වෙනුවෙන් අපි පෙරටන ලෑස්ති ඒ නිසා අපි සතුරන් පරද්දලා අපේ රට අපේ ජාතියෙන් ගොඩනගනවා කියන ධෛර්ය සහිතව අපි සමුගැනෙමු ඔබ හැමදෙනාටම ජය වේවා බොහොම ස්තුතියි reporter Varanen Tora Apaksha.
පක්ෂපාති වාර්තාකරණය